පිංගන්නේ අපේ ජීවිතේ තීරණය වෙන්නේ කර්මයක් එක්ක. අපි කරන හොඳ දේවල් නරක දේවල් ඒ ආකාරයෙන්ම කවදාරි දවසක සංසාරේ අපිට ආයෙ මෝන දෙන්න සිද්ධ වෙනවා නේද? දැන් උදාහරණයක් විදිහට අපි පාරේ යනකොට දකින්න එක එක ඇක්සිඩන්ට්ස්. හදිසි අනතුරු දකින්නවානේ. දැන් ඒ අනතුරු වලදී අපි හිතමුක එක බස් එකක් හයියෙන් බලු පැටියෙක්ව යට කරගෙන ගියා කියලා. අපිට කෙලින්ම අපි ඇඟිල්ල දෙක් කරන්නේ බයින්න පටන් ගන්න බස් එකේ ඩ්‍රයිවර්ට අනේ අර මිනිස්සයා හයියෙන් ගියානේ අරමනේ මෙහෙමනේ කියලා. හැබැයි කාගෙද වරද ඔය? අර බලු පුතාම නේද සංසාරේ කොයි හරි දවසක මොකක් කරලා තියෙනවද? ප්‍රාණඝාතයක් කරලා කාට හරි රිදවලා කාව හරි හිතලා බලලා හප්පලා එයාගේ කර්මයේ විපාකයේ තමයි මේ විදියට පාරේදී විසන්නේ. දැන් මේ මෙහෙම තමයි පින්ගන්නේ ජීවිතේ හැටි. අපි කාටත් දැන් මගේ අපි මේ චූටි දූලා දැන් මේ හොඳට මනුස්ස ජීවිතේ හොඳට අතපයෙක ඉපදිලානේ. ඇඟිලි කොටනේ අරවනේ අත එකක් අතක් ඇදනේ එක අතක් ඇදනේ එහෙම ආවෙ නෑනේ. ඔපරේෂන් කරලා හදන්න දේවල් තිබ්බේ නෑ. ඇස් දෙක අයින් වෙලා නෑ. මේ මේ කන් ඇද වෙලා නෑ. සාමාන්‍යයෙන් අංගු පාංග සහිත හොඳට ඉපදිලානේ. ඒ මොකද සංසාර ජීවිතේ මොනවා කරලාද? බොහොම කුසල් කරලා ලබාගත්තු ආත්මයක්. හැබැයි හැමෝම එහෙම නෑ. සමහර දරුවෝ ඉන්නවා පුතේ මේ මාස 6න් විතරම අම්මගේ වඩින් එළියට එනවා. ආවට පස්සේ අර පොඩි කාලෙම අම්මගේ බඩින් එළියට ආපු නිසා කර්මය තමයි. අර හොස්පිටල් වල තියෙන අර වීදුරු පෙට්ටි නොමේරු ලදරු එකක නොමේරු දරුවන් දාන්න තැන. ඒවට දාලා චූටි කාලෙම බට ගහලා කිරි මදි අම්මට දෙන්න කිරි නෑ. සමහරක් වෙලාවට අම්මට දෙන්න කිරි ටික උනන්නේ නෑ දරුවගේ කර්මය කොච්චරක්ද කියනවනේ. තාත්තලා රණ්ඩු වෙනවා ගෙදර ඇවිල්ලා අම්මලා හොඳ නෑ. සමහරක් වෙලාවට අම්ම දාල යන සමහරක් වෙලාවට දරුවව තාත්තත් එක්ක. ඒ වගේ ලොකු කර්ම කරලා උපදින අවස්ථාත් නැතුව නෙමෙයි. ඉතින් එහෙම බලනකොට අපේ මේ පුංචි දරුවෝ දැන් මේ පුංචි පුතාලා කොච්චර පින් කරලද බලන්න. යහපත් අම්මල තාත්තලක විශේෂම මේ ධර්මලාභය ලබා දෙන දැන් ඔබේ දරුවන්ට මේ ධර්මලාභය ලබා දෙනකොට ඔබ නිකන් හිතන්න ඔබ යන්න ත්‍රිකුණාමලී පැත්තේ නිකන් හිතන්න. ඔය ත්‍රිකුණාමලී පැත්තේ ඉන්නවා දැන් මේ වගේ චූටි දරුවෝ මේ ඔය පුල්මුඩේ හැම ධර්මලාභය තියා කන්න ටික හොයාගන්න නැති ඒ දරුවන්ගේ කර්මය කොච්චරද කියනවනම් දහම් පාසලට හරි යනකොට පාරේ බයිසිකලේ හරි යනකොට වෙන ට්‍රක් එකක් ඇවිල්ලා සමහරුන් හප්පනවා. හප්පිලා අතපය කැඩිනවා. ඔන්න අර අලි මදිවට හරක් කිව්වා වගේ තියන කර්ම මදිවට අතපයත් ගැලවෙනවා. ඒවත් එක්ක ස්පිරිතාලින් ඕනේ. පේනවද සංසාර ජීවිතය අකුසල් කරාම තියෙන ප්‍රශ්නේ. නිසා අපි මේ පාර පරිස්සම් වෙන්න ඕනේ අකුසල් කර්ම නොකරින්. එයි මේ පාර අපි හොඳට ඉපදිලානේ. හදීසියවත් අපි ආයිත් උපදිනොත් නිවන් දැක්කොත් ආයි උපදිනවා. දැන් මේ පාරත් අපි ප්‍රාණඝාතය කළොත් විහිළුවටවත් පදුරුවෙක් මරන්න ඕද නැහැ. කිසිම විදියක කූඹියෙක් ගේවත් මරණයක් සිද්ධ වෙන්න දෙන්නේ නැතුව තමන්ට පේන හැම අහිංසක ජීවිතයකටම අබේදානිය දෙමින් ජීවිතේ මගේ පුතේ ජීවිතේට ලියන්න පින් පොතක් අරගෙන ලොකු පොතක් ගන්න. උගලන්ට තියෙන ලොකු ජීවිත කාලයක්. අරගෙන ලියන්න මම මෙච්චර සත්තු බේරුවා. මෙච්චර සත්තු මම බේරලා තියෙනවා. ඔය සමහර කූඹි ඉන්නවා වතුරට වැටිලා පාවි. සිංක් එක ගහට ගියාම ඔකේ කූඹි ඉන්නවා ටක් ගාලා ඇරලා දාන්න නැතුව. පරිස්සමෙන් කොලයක් අරගෙන හොඳට උමනාවෙන් අයින් කරලා දාන්න. ජීවිත ගණනාවක් ඔය අපේ මගේ වාහනේ ලවන මල්ලි වාහනේ එලවෙන් මල්ලි ළඟ ඉන්න මල්ලි කැපකරු මල්ලි එක වෙලාවක මේ මම බලනකොට අපේ කොටිය ගාව තියෙන පොඩි පොකුණක් පොකුණ ගාවට වෙලා මේ සත්තු වගේ කයි කරනවා. මොකද ඔය කරන්නේ? ඊයේ රෑ පොකුණට වැටිච්ච සත්තු අයින් කරනවා. මේ කැලේ මැද්දේ කවුරුතුත් නෑ. ඕක බලන්න කවුරුතුත් නෑ. හොයන්නත් නෑ. හැබැයි හරීම ආදරෙන් අර සත්තු ටික එක්කෙනෙක්වත් මැරෙන්න නොදී එකින් එක අයින් කරන හැටි දැක්කාම මට හිතුණා මේ කර්මය පිළිබඳව දැනගත්තාම මිනිස්සු කොච්චර සංවර වෙනවද කියලා. තේරුණාද මම මේ? දැනුවත්වවත් නොදැනුවත්වවත් කිසිසේත්ම වලක්වත් හරන්න එපා සතෙක් වෙටයි කියලා හිතෙන ඒ වෙනුවට සත්වෙන්ට අබේ දහනිය දෙන්න.